Dünyanın daha iyi yerine yönetti araçlarını. Gol bense de inlemeyeyim. Atapak kısmına kata bir tane yer ye. Api polisiye balaporuttu verinne vinayanukula bahave ratata prakashakarana ayatne ketet. එතකොට පොලිසියේ පවතින විනය මේ රටේ පැවැත්මට ගොඩාක් බලපානවා. නමුත් ඉතාලම කනගාටුවෙන් කියන්නට ඕන අද පොලිසියේ හැසිරීම විශේෂයෙන්ම මේ අරගලයකදී හරි එහෙම නැත්නම් පෙළපාලියකදී හරි යම්කිසි තැනකදී පොලිසියේ හැසිරීම ඉතාලම අප්‍රසන්නයි. ඒක අපි කියන්නට ඕන දෙයක්. ඒක මම නොකියුවත් මේ කවුරුත් දකින දෙයක් ඒක. ඉතින් මම හිතනවා ඒක අද මේ අපේ රටේ ඉන්න තරුණ තරුණියන්ට පමණක් නෙමෙයි කුඩා දරුවන්ට ලොකු අවාදර්ශයක්. ඒ නිසා මම බොහොම ගෞරවයෙන් ඉල්ලන්නට කැමති අපේ රටේ පොලිස්පතිතුමා ඇතුළු ඉහළ පොලිස් නිලධාරීන්ට, ඉහළ තනතුරු දරන අයට සහ සාමාන්‍ය දිනදා ජීවත් වෙන පොලිසියේ සියලුම නිලධාරීන්ගෙන් මීට වඩා විනයානුකූල වෙන්නට කියලා. ප්‍රශ්නයකට මැදි වෙනකොට, ප්‍රශ්නයක් විසඳනකොට තමුන් පාවිච්චි කරන වචන, තමුන්ගේ විනයානුකූල භාවය, ඒක හරියට වටිනවා. ඒ අරගල කරුවව අඳුතරමේ ඒ තමුන්ගේ ඉදිරියට එන අර ආවේගයෙන් එන පුද්ගලයාට සහනයක් පවා ලැබෙනවා ඒ කතා කරන දේ තුළ. නමුත් අරගලයේ යම්කිසි කෙනෙක් තමුන් ඉදිරියට ආවේගශීල වෙනකොට අනිත් පුද්ගලයා ඊට වඩා ආවේගශීලී වෙන්න ගියාම මෙතන වෙන්නේ ආවේගශීලී දෙදෙනෙක් කතා බහ කරලා හැප්පෙනවා මිසක් සාධාරණක ඉෂ්ට වෙන්නේ නැහැ. ඒ නිසා මම හිතන්නේ පොලිසිය වගකීමක් තියෙන පුහුණුවක් ලැබපු, එතකොට මේ හොඳ විනයක් තියෙන කෙනෙක් හැටි ආය හැටියට මම හිතනවා පොලිසියට පුළුවන් මීට වඩා විනයානුකූලව හැසිරෙන්න. ඉතින් මම බොහොම ගෞරවයෙන් ඉල්ලන්නට කැමති පොලිස්පතිතුමා ඇතුළු ඉහළ පොලිසිය නිලධාරීන්ගෙන් සියලු දෙනාගෙන්ම ආගමික නායකයෙක් ලෙස පොදු අදහසක් හැටියට කරුණාකර ඔය තරුණ තරුණියන්ට විශේෂයෙන්ම කුඩා දරුවන්ව පවා මද පාවිච්චි කරලා අපි දැක්ක පොලිසිය එහෙට අදිනවා මෙහෙට අදිනවා මේ පොඩි දරුවන්ව, ඒ වගේ අමානුෂික දේවල් නවත්තලා මේ දරුවන්ට ගහන බණින් එක නතර කරලා සාධාරණව මේ ප්‍රශ්න වලට විසඳුමක් ලබා දෙන්න පුළුවන් නම් මම හිතනවා ඒක පොලිසිය මේ රටට කරන ඉතාම ලොකු සේවයක් හැටියටයි මම දකින්නේ. ඒ නිසා කාරුණික ඉල්ලීමක් කරනවා මින් ඉදිරියට මේවැනි කලබලකාරී සහ ආවේගශීලී අවස්ථාවල මේට වැඩිය විනයානුකූලව ගෞරවාන්විතව ඔබතුමාලා හැසිරෙනවා නම් ඒක රටට කරන ලොකු සේවාවක් හැටියටයි මම දකින්නේ. අපි වැඩිහිටියෝ හැටියට, උගතුන් හැටියට, විනයානුකූල ජනතාවක් හැටියට ඉස්සරහට යා යුතු රටක් මේ රට. එනිසා මේ රට විනාශ නොවී අපි ඉදිරියට යන්න නම් විනයානුකූල රටක් බවට පත් වෙන්න නම් සාමය සමගිය සාධාරණත්වයේ තියෙන රටක් බවට පත් කරන්න නම් ඔබතුමන් ළඟෙත් ඒ සහයෝගය මේ අවස්ථාවේදී ලබා දෙන්න.